SR Puppies Home YouTube channel එකට ආව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරනවා ලෝකෙ වගේම ලංකාවේ ගොඩාක් ජනප්‍රිය බ්‍රීඩ් එකක් වන ජර්මන් ෂෙපර්ඩ් බ්‍රීඩ් එක ගැන. අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා ජර්මන් ෂෙපර්ඩ්ලා සම්බන්ධ ගොඩාක් වැදගත් තොරතුරු. ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් හදන කෙනෙකුට වගේම ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ගන්න නම් ඔයා ඉන්නේ. ඔයාට මේ වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ස්කිප් නොකර දිගටම වීඩියෝ එක බලන්න. वीडियो पटांग कलिंग मतक अर्दम मगे वीडियो का बलाने वाव सब्सक्राइब करना मे दम सब्सक्राइब करना बेल आइकन का क्लिक करना अमतक करें पा इतकोट आटपुरा मे वगे वटन वीडियो वागे लंगट मगे इनगे बलाना जर्मन शेपर्ड ला गोडाग्म बुद्धिमत् दाक्ष ए वगेम वेगवत् निर्भीत डॉग ब्रीड का मे गोल्लंट लंकावे गोडाग् लोकु जनप्रियता तीयनवा ए वगेम मे गोल्लंग डॉग शो वलट गार्ड डॉग एकेने आरक्षक एक्कुवेदिहट ए वगेम होरतलेटत् मे गोल्लंग अति करन्न पुलुवन् मे गोल्लंट लंकावे नम् गोडाग् लोकु तनक् तीयनवा मे गोल्लंट ओणम अवस्थावकट अणुव हेड गैसला बुद्धिमत्व कटयुतु करन्नत् लोकु हेकियावक् तीयनवा अपिट जर्मन शेपर्ड नव लॉन्ग कॉट सह शॉर्ट कॉट इदियट अंदुनगान्न पुलुवां लॉन्ग कॉट जर्मन शेपर्ड ला कियान्ने दिग बूल तीयन जर्मन शेपर्ड वर्गयट शॉर्ट कॉट जर्मन शेपर्ड ला कियान्ने खोट बूल तीयन जर्मन शेपर्ड वर्गयट ओयाला लायन शेपर्ड कियला कियान्नेत मे लॉन्ग कॉट जर्मन शेपर्ड वर्गयटम तमयि नाविक हमदाव पोलिस युद्ध हमदाव जर्मन शेपर्ड लव अपराधालन्नत यदागन्नवा मेगोल्लो गोडाग्म दक्ष डॉग ब्रीड किंदमा मेगोल्लो हरिक्मंट ओणम देयक् इगन गन्नवा मेगोल्लो लोके विनीतम सह कीकरम सुनके अतरिन इतामत् इहलिम इन्नवा ए वगेम मेगोल्लंव आबद्धा रकबला गन्नत् अत्तेन्न नति अयट पार पेन्नन्नत् ए वगेम पोडि लमयि बला गन्नत् मिनिसु योदा गन्नवा අපි බලමු ජර්මන් ෂෙපර්ඩ් ගැහන සතෙන්ගේ සහ පිරිමි සතෙන්ගේ උස බර තියෙන්න ඕනේ කොහොමද කියලා. හොඳින් වැඩුණු පිරිමි සතෙක්ගේ නම් බර තියෙන්න ඕනේ කිලෝ 30ත් කිලෝ 40ත් අතර. උස තියෙන්න ඕනේ අඟල් 24ත් අඟල් 26ත් අතර. හොඳින් වැඩුණු ගැහන සතෙක්ගේ නම් බර තියෙන්න ඕනේ කිලෝ 22ත් කිලෝ 32ත් අතර. උස තියෙන්න ඕනේ අඟල් 22ත් අඟල් 24ත් අතර. යාලට ජර්මන් ෂෙපර්ඩ්ලා බලා ගන්න පුළුවන් තද දුඹුරු පාට ඒ වගේම තද කළු පාට ලා දුඹුරු පාට වගේ වර්ණවලින් ජර්මන් ෂෙපර්ඩ්ලාගේ විශේෂම ලක්ෂණයක් තමයි මේ ජර්මන් ෂෙපර්ඩ්ලා තමන්ගේ ස්වාමියාට ඉතාමත් ලැබි සුනක විශේෂයක් විදියට හඳුන්වන්න පුළුවන් වීම ඔයා ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ගන්න නම් ඉන්නේ ඔයා ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ගන්න යද්දී බලන්න ඕනේ කාරණා කීපයක් ගැන අපි කතා කරමු ओया जर्मन शेपर्ड पेटी गुट मस एक्हार पाऊन पेटी गण मतक ओया मोन वर्गे डॉग ब्रीड गिया अनिवार्ये गण पेटे अम्म तात बलना तोगल सल की ओणी ए वगेम वयसटादाल हर कालेटादाल इन्ना कर्लतीन अदील बलना ओया सल की ओणी ओया होयानी पेडिग्रेक एक्तीन पेटीना ओयाये पेडिग्रेक बला सल की ओणी इतिंग ओया होंद जर्मन शेपर्ड पेटी तोरगनकट मेन मे कारण ओया बला ओणी ओया जर्मन शेपर्ड के खदनवना गणनांगे ओया अलगे अतीते संबंध तोर तुर दनगिन इनक वटीनवा अभी ये अतीते संबंध तोर तुरका फलम जर्मन शेपर्ड लागे मौराट विद्यट हंधुन पुलवा जर्मनिया मेघोल्लांग काले की अतीत बेटल अंबलागन गव पट्टी बलागन तमाइ मिनी सुदागन तीयनी मैक्सन स्टेफनी पुद्गल तमाइ मे जर्मन शेपर्ड ब्रीड दीवन परंपरा दिएट ब्रीड कर्ला तीयनी इद्दास नमसी विचिवन को जर्मनी मे जर्मन शेपर्ड ब्रीड गोड़ा प्रसिद्ध होना ඉතින් මේ විදිහට මේගොල්ල බොහොම පොඩි කාලෙකින් මුළු ලෝකෙම පුරාම අතිශයින්ම ප්‍රසිද්ධ වෙන්න ගත්තා. ඉතින් ඒ ප්‍රසිද්ධියත් එක්කම මේගොල්ල මුළු ලෝකෙ පුරාම ව්‍යාප්ත වුණා. ඈත අතීතයේ ඉඳන් මේ අද වර්තමානයේ වෙනකම්ම හමුදාවන් වලින් අපරාධ විමර්ශන කටයුතු වලට මේ ජර්මන් ෂෙපර්ඩ් ලව යොදාගන්නේ මේගොල්ලන්ගේ තියෙන තියුණු බුද්ධියයි, දක්ෂතාවයයි, ඒ වගේම සෙවුම් මෙවුම් හැකියාව නිසායි.
ඔයා ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් හදනවා නම් ඔයා මේ ටිකත් මතක තියාගන්න ඕනේ. ඔයා යාළගේ පණු බෙහෙත් හරි වෙලාවට යාළට දෙන්න ඕනේ. ඒ වගේම හරි වෙලාවට එන්නත් ටික ලබා දෙන්නත් ඕනේ. ඒ වගේම පෝෂදායි ආහාර එක්සයිස් කරවන්නත් අමතක කරන්න එපා. මේ විදිහට බලාගත්ත නිරෝගී ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් සාමාන්‍යයෙන් අවුරුදු 8ක් අවුරුදු 12ක් අතර වගේ කාලයක් ජීවත් වෙනවා. ඉතින් මේ විදිහට තමයි මම අද ඔයාට ජර්මන් ෂෙපර්ඩ් සම්බන්ධ පුංචිම පුංචි තොරතුරු කීපයක් අරගෙන ආවේ. මම හිතනවා මගේ අනිත් වීඩියෝ වගේම අද මේ ගෙනාපු වීඩියෝ එකත් ඔයාට වටින වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා. ජර්මන් ෂෙපර්ඩ් සම්බන්ධ නොදන්න එක කරුණක් හරි ඔයාට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. මේ වීඩියෝ එක ඔයාට වටින වැදගත් වීඩියෝ එකක් නම් මට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. මම කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා සුනකයින්ට වැළඳෙන්න පුළුවන් භයානක වෛරස් සම්බන්ධ තොරතුරු සහ කිනිතුළු වුණ ඒ වගේම ඩොග් බ්‍රීඩ් කීපයක් සම්බන්ධ තොරතුරු ඔයාට බලන්න පුළුවන් කැමති නම් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් දාන්නම්. මේ වගේ වටිනම වටින වැදගත් වීඩියෝ එකක් එක්ක ආපහු හම්බ වෙමු. අදට මම ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාට.